ගරු ස්වාමින් වහන්ස අද සමාජයේ ජීවත් වෙන බොහෝ දෙනාගේ ප්‍රශ්නේ තමයි මා ඔබ වහන්සේගෙන් විමසන්නේ පන්සිල් සුරකින්නට ප්‍රතිඥා දුන්නත් පන්සිල් ඛණ්ඩණය වන වාර ගන්න වැඩි අද ජීවිතේ බොහෝ දෙනෙක්ගේ මේ පන්සිල් ඛණ්ඩණය වීම හරහා මොන වගේ විපාකද මිනිසුන්ට විඳින්නට සිද්ධ වෙන්නේ ස්වාමින් වහන්ස පංචශීලය කියන්නේ උනා ඉතින් මුලින්ම අපි පානාතිපාතා වේරමණී සික්ඛාපදං සමාදියාමි කියලා ගන්නෙ ඒ කියන්නේ පරපණ නැසීමෙන් වළකිනවා තේරෙනවා සත්ව හිංසාවෙන් වළකිනවා එතකොට පරපණ නැසීමෙන් වැළකීමෙන් සත්ව හිංසාවෙන් වැළකිනවා කියන්නේ සත්ව හිංසාව කියන කාරණය නෝන අප්‍රමාණෝ සමාජය තුල සිද්ධ වෙනවා අප්‍රමාණ සමාජය තුල සිද්ධ වෙනවා තේරෙනවද දැන් බල්ලෙක් ගත්තත් අර ලොකු සල්ලිකාර බල්ලෝ ඉන්නවා ඒ බල්ලන්ගේ පුංචි කාලේ ඉපදුන ගාම වලිග කපලා දානවා ඒවත් සත්ව හිංසාව තේරෙන සමහර සත්වක ගොවි පොළවල් වල පොඩි කාලේම අර කුකුලාගේ හොට කපලා දානවා පුංචි කාලේම ඌරු පැටියාගේ දත් ටික ගලවලා දානවා මොකද ඒ අර තම්බුරුළු ආසාදනය වෙනවා කියලා මහා ඊරිගේ ඒව ඔක්කොම මේව කරනවා ඒ වගේ සත්ව ඝාතනය කියන දේ නෝන අප්‍රමාණ ආකාරයෙන් සමාජය තුල සිද්ධ වෙනවා සත්ව හිංසාව කියන කාරණේත් අප්‍රමාණ ආකාරයෙන් සමාජය තුල සිද්ධ වෙනවා එතකොට සත්ව ඝාතනය සත්ව හිංසාව කිව්වහම මිනිස්සෙක් මිනිස්සෙට කරන හිංසාවත් ඒකට අයිති වෙනවා තේරුණාද අපි රාජකාරියට ගිහිල්ලා රාජකාරී පැය අටේදී අපේ ළඟට එන සේවාදායකයාව අපි රස්තියාදු කරනවා නම් එහෙම නැත්නම් අපි යාට හෙට එන්න අනිද්දා එන්න ලබන සමානින් ඉන්න කියලා අපි රස්තියාදු කරනවා නම් ඒ වෙලාවම අපි හිංසාවකට ලක් වෙනවා ඒ වෙලාවම අපි මේ සත්ව හිංසාව කියනව තව කෙනෙකුට හිංසා කිරීමේ වරදට අපි අහු වෙනවා ඉතින් එවැනි සියුම් තැන්වලුත් මේක සිද්ධ වෙන්නේ පුළුවන් තේරෙනවා ඒ නිසා සත්ව ඝාතනය සහ සත්ව හිංසාව කියන කාරණයෙන් අපි අනිවාර්යයෙන්ම වැළකෙන්න ඕනේ සත්ව ඝාතනය කියන්නේ නෝනා බරපතල වූ අකුසල් සකස් වෙන තැනක් මොකද අපි දන්නේ එක්තරා ස්වාමින් වහන්සේ කෙනෙක් උතුම් සමාධියෙන් දැකලා තියෙනවා මේ හරක් ඝාතනය කරපු මිනිස්සේ තේරෙනවද නැවත ගිහිල්ලා මේ නිර්යයක උප්පත්තිය සකස් කර ගන්නවා තේරෙනවද ඒක නිර්යයක්ද නැත්නම් ශ්‍රේත ලෝකෙම තැනක්ද කියන උන්වහන්සේ දන්නේ නැහැ උන්වහන්සේට සමාධියෙන් එකපාරට පෙන්ලා තියෙනේ නෝනා මේ අඩි 8ක් විතර උස කණුවක් තේරෙනවද කණුවක් පෙන්ලා තියෙන වෙන මොකුත් නැහැ මේ කණුවේ තමයි අර මේ ජීවිතේ හරක් මරපු මිනිස්සයා එකපාරට ගිහලා උප්පත්තිය ලබන්නේ එයා මේ කණුව බදාගෙන කණුව මුදුනට උප්පත්තිය ලබනවා කියනවා. ඉරිසතා කණුව බදාගෙන ඉන්නවා. ඒ බදාගෙන ඉන්නකොට ඒ කණුවෙම අඩි 8ක් අඩි 10ක් විතර දිග ලණුවකින් පුෂ්ටිමත් හරකෙක් බැඳලා ඉන්නවා. මේ කර්මයේ විපාක දෙන හැටි මේක. තේරෙන්නේ? පුෂ්ටිමත් හරකෙක් බැඳලා ඉන්නවා. දැන් ඉරිසතා හරක් මරපු කෙනෙක්. හරක් කෙරෙහි දැඩි තෘෂ්ණාව ඇති කරගත්ත කෙනෙක්. ඉරිසතා අතන උප්පත්තිය ලබනකොට මෙයා දකින්නේ කවුද? හරකව. තේරෙනවද? පුෂ්ටිමත් හරකව දකිද්දිම නිරසතා හිනා වෙනවා කියන. මොකද එයාගේ සතුටට. මොකද එයාගේ සංසාර පුරුද්ද, හරක් මරු පුරුද්ද. ඒ හිනා වෙනකොටම ඒ හිනාව නැතු යන්න ඉඩ දෙන්නේ නැහැ. ඒ මොහොතේම අර හරකා ඉස්සරහා ගාඩ් දෙකෙන් කෙලින් වෙනවා කියනවා. ඉස්සරහා ගාඩ් දෙකෙන් කෙලින් වෙනවා. කෙලින් වෙන්නේ යමපල්ලේ බවට දැන් හරකා යමපල්ලේ. තේරෙනවද? හරකා දැන් ඉස්සරහා ගාඩ් දෙකෙන් කෙලින් වුණාම හරකා දැන් යමපල්ලේ බවට පත් වෙනවා. ඒ යමපල්ලගේ අතේ තියුණු ත්‍රිශූල දෙකක් තියෙනවා කියන එකම හරි තියුණුයි. දැන් මේ ත්‍රිශූල දෙක මෙහෙම අල්ලගෙන ඉන්නවා පමණයි යමපල්ල සිද්ධ කරන්නේ. අර නිරිසතා එල්ලිලා ඉන්න කණුව මේ ත්‍රිශූල දෙලට මෙහෙම මෙහෙම ඇලවෙනවා. ඇලවිලා මේ ත්‍රිශූල දෙකේ ඇනිලම කුඩු වෙලාම හරකෙක් යම්සේද බොකු බඩවැල් මස් හැටියට වෙන් කරලා ගොඩ ගහන්නේ අර නිරිසතා අර විදිහට මස් ගොඩක් හැටියට කණුවෙන් බිමට වැටෙනවා. තේරෙනවද? ඒ කියන්නේ හරකා යම්සේද මස්කලේ ඒ විදිහටම වැටෙනවා. වැටලා නිරිසතා දැන් මැරෙනවා. මැරිලා ආයිමත් අර කණුව තියෙනවා. ආයිමත්තර කණුවේ නිරිසතා පහළ වෙනවා. ඒ කණුවේම ආයිමත්තර හරක බැඳිලා ඉන්නවා. ආයිමත් ඒ හරකා යමපල්ලෙක් වෙනවා. යමපල්ලෙක් වෙලා ආයිමත්තර විපාක විඳින්මින් ඒ විදිහටම සමාහිරට කල්ප ගානක් ඒක දිග වෙන්න පුළුවන්. ඒ සත්ව ඝාතනයේ අප්‍රමාණ විපාක. තේරෙනවද? ඒ වගේමයි කුකුලෙක්, එළුවෙක්, හරකෙක්, ඌරෙක් කියන්නේ මොකද්ද? පෙර ජීවිතේ සත්ව ඝාතකයෙක්. තේරෙනවද? සමහර අය ඉන්නවා මේ ජීවිතේ කුකුල්ල 100 200 300 500 1000 මරනවා කුකුල් මස් කඩේක කෙනෙක් කුකුල්ල කී දහහක් මරනවත් නේද එතකොට යා මැරිලා ගිහිල්ලා දිව්‍යතලයේ ඉපදෙයිද මිනිස්සෙක් වෙයිද එයා මැරිලා ගිහිල්ලා කුකුලෙක්මයි වෙන්නේ ඌරෙක්මයි වෙන්නේ හරකෙක්මයි වෙන්නේ ඇයි මොකටද එයාව මැරුම් කන්න තේරෙනා එයා මැරෙන්නේ දැන් ඉස්සර කුකුලෙක් මාස 6ක් ජීවත් වුණා මාස 6ක් ජීවත් වෙලා තමයි යා මරණයට ගත්තේ දැන් මාස 6ක් ජීවත් වෙච්ච කුකුල තාක්ෂණයේ විසින් මාස 4න් මරණ තැන්ට ගෙනාවා ඊට පස්සේ මාස 3න් මරණ තැන්ට ගෙනාවා දැන් දවස් 45යි මරනවා දැන් මේ තාක්ෂණය තව දියුණු කරනවා කොහොමද මේ කුකුලා දවස් 20න් මරන්නේ කියලා තේරෙනවද එතකොට දැන් මොකද්ද මේ වෙන්නේ එදා මාස 6ක් ජීවත් වෙච්ච කුකුලා දැන් මාස 6ට 4 පාරක් මැරුම් කනවා ඒ කියන්නේ අකුසල් විපාක දීමේ වේගය වැඩි අකුසල් විපාක දීමේ වේගය වැඩි වෙන්න සත්වයාගේ ආයුෂයන් හීන භාවයට පත් වෙනවා
එන අකුසල් විපාක දීමේට අදාළ ලෝකයක් තමයි අපි ඉදිරි බිහි වෙන්නේ. ඉස්සර හරකෙක් මැරුවේ අවුරුදු 10ක් 15ක් ජීවත් වෙලා. දැන් හරකා මාස 6ේදී මර යූරියා ගහලා තනකොළ දීලා මහත් කරලා අවුරුද්දෙන් මාසට ගන්නවා. ඉස්සර ඌරෙක් මැරුවා අවුරුදු 5ක් ගිහිල්ලා. දැන් ඌරාට එන්සයිම් දීලා මාස 6ෙන් ඌරව මරන්න ගන්නවා. මොකක්ද මේ අපි දකින්නේ අකුසල් විපාක දීමේ වේගය වැඩි. අකුසල් විපාක දීමේ වේගය සත්වයා තුල මේ විදිහට වැඩි වෙන්නේ කුමක් නිසාද? මනුෂ්‍යයා සත්ව ඝාතනේ දැඩි ආකාරයෙන් සත්ව හිංසාව දැඩි ආකාරයෙන් සිද්ධ කරනවා. ඒ නිසායි සත්ව හිංසාවෙන් සත්ව ඝාතනේ වලදින්න කියලා පළවෙනි සිල්පදේ බැහැර වෙන්න කියලා කියන්නේ. ඒක පානාදී පාතා වර්මන් සික්කාපදන් අදින්නා දාන අන්සතු දේ සොරා ගන්නවා කියන එක. ඉතින් අන්සතු දේ සොරා ගන්නවා කියන එකේ පාප කර්මය මහ බලවත් පාප කර්මයක්. තේරෙනවද? අන්සතු දේ සොරාගත්ත පෙරේතයෝ ඉන්නවා. මේ ජීවිතේ අන්සතු දේ සොරකම් කරලා අනුන්ගේ දේ හොරකම් කරලා പ്രേත ලෝකෙට වැටෙනවා. තේරෙනවද? പ്രേත ලෝකෙට වැටුණාට පස්සේ දැන් එයා යනවා කෑමක් හොයාගෙන. එයාට පේනවා ලස් හොඳ බත්තිගානක් තියෙනවා. නමුත් මේ කෑම එක ළඟට යනකොටම කෑම එක අතුරුදහන් වෙලා යනවා. තේරෙනවද? එතකොට එයා යනවා දිය කඩਿੱත්තක් තියෙනවා. එයාට පේනවා ලස්සනට වතුර ටික තියෙනවා. නමුත් එතෙන්ට ගියාම දිය කඩਿੱත්ත අතුරුදහන් වෙලා යනවා. එයි අනුන්ගේ දේ සොරකම් කළා. ඒ නිසා අනුන්ගේ දේ සොරකම් කිරීම නිසා പ്രേත ලෝකෙට වැටුනොත් අපි පෙනිපෙනි බත්තිගාන තිබ්බත් පෙනිපෙනි සෙන්සරු ටිකක් තිබ්බත් ඒක කන්න යනකොට ඒක අතුරුදහන් වෙලා යනවා. පෙනිපෙනි වතුර තටාකයක් තිබ්බත් වතුර ටික බොන්න යනකොට ඒක අතුරුදහන් වෙලා යනවා. ඒ කර්ම විපාකය. ඒ වගේම මනුෂ්‍ය ලෝකේ ආ උප්පත්තියක් ලැබුවත් අන්ත දුප්පත් වෙලා හැම දෙයකින්ම අඩුපාඩු සහිත ජීවිතයක් එයා ලබනවා. මොකද පෙර ජීවිතයේ අනුන්ගේ දේ සොරකම් කළා. අනුන්ට අයිති දේ එයා පැහැරගත්තා. ඒ නිසා අන්සතු දේ සොරා ගැනීම කියන්නේ අපි සතර අපායට වැටුණාත් අපිට පෙනිපෙනී තියෙන ආහාරය අපිට අතුරුදහන් වෙනවා. පෙනිපෙනී තියෙන ජලබඳුන අපිට අතුරුදහන් වෙනවා. ඉතින් ඒකෙන් වළකින්න කියලායි බුදුරජාණන් වහන්සේ දේශනා කරන්නේ. ඊට පස්සේ කාමයේ සුමිච්ඡාචාර වේරමණී සික්ඛාපදං සමාදියං. කාමයේ හැසිරීම නිසා ඒකයි මම මුලින් කිව්වේ. කාමයේ හැසිරීම නිසා වැරදි හැසිරීම නිසා ගොඩාක් අය ඉන්නවා නිර්යන්ත වැටිලා. බුදුන් දෙසූ මඟ සත්‍යය සොයා ගිය අපේ කාලයේ මුනිවරයෙකුගේ ආවර්ජන. ජීවිතේ සත්‍ය සොයන මේ ස්වාමීන් වහන්සේ දේශනා කරන හැම බණ පදයක්ම ඔබේ ජීවිතය සකස් කරાવි. කාමයේ වරදවා හැසිරෙන බොහෝ අය പ്രേත ලෝකවලට වැටෙන බව සඳහන් කළා. ඒත් එක්කම ඔබ වහන්සේගෙන් ඒ පිළිබඳව තවදුරටත් පැහැදිලි කරගන්න අවශ්‍යයි ස්වාමීන් වහන්ස. ඒගොල්ලෝ പ്രേත ලෝකෙට වැටුණාට පස්සේ හරි අපුලයි. අපුලයි කියන්නේ ඒගොල්ලන් ශරීර හැමතැනම කුණු වෙලා වන වෙලා තියෙනවා. තේන්න? ඒ කුණු වෙලා වන වෙලා තියෙන ශරීර දරාගෙන ඒගොල්ලෝ ජීවත් වෙනවා. ඒගොල්ලෝ අනිත් പ്രേතෙන් ළඟට කාමයේ ඉල්ලගෙන යනවා. නමුත් කිසිම කෙනෙක් ඒගොල්ලෝ ළඟට එන්නේ නැහැ. ඒකෝර කාමයේ නොලැබීමේ දුක එක පැත්තකින් දරාගෙන අනිත් එක මේ ශරීරයේ තුවාලවල දුක එක පැත්තකින් දරාගෙන പ്രേත ලෝකයේ ඒගොල්ලෝ කල්ප ගණන් දුක් විඳිනවා. තේරෙනවද? ඉතින් ඒ නිසා කාමයේ වර්ධවා හැසිරීම කියන එකට කාම වස්තුව වැරදි ආකාරයෙන් අපි පරිහරණය කරන්න නරකයි. දැන් මේ ශරීරය කියන්නේ කාම වස්තුවක්. තේරෙනයි? අපි මේ ශරීරයේ ඇඳුමෙන් පැළඳුමෙන් හරි අපි ලෝකයාට ප්‍රදර්ශනය කරනවා නම් තේන අපේ ශරීරයේ ඇඳුමින් පැළඳුමින් හරි ලෝකයාට ප්‍රසිද්ධකාර කරනවා නම් නිරේගාමී අකුසලයක් කියලා බුදුරජාණන් වහන්සේ දේශනා කරනවා. මේ ශරීරයේ අනුන්ගේ කාමච්ඡන්දයන් උදෙසා අපි යොමු කරනවා නම් ඒක නිරේගාමී අකුසලයක් කියලා බුදුරජාණන් වහන්සේ දේශනා කරනවා. ඒතකොට එහෙම ජීවත් වෙලා പ്രേත ලෝකෙට වැටිච්ච പ്രേතියක් ඉන්නවා. പ്രേතියක් එයා. නමුත් එයාගේ කිසිම කාන්තා ලක්ෂණයක් නැහැ. තේන්නත්. එයාගේ හිස කෙසුත් නැහැ. හිස මුඩුයි. කිසිම කාන්තා ලක්ෂණයක් එයාගේ නැහැ. එයා කාන්තා ලක්ෂණයක් නැතුව പ്രേත ලෝකේ දුක් විඳිනවා. ඇයි කාන්තා ලක්ෂණයක් නැත්තේ? එයා පෙර ජීවිතේ මේ ශරීරේ ලැබුණා වූ අංගපසඟ ලෝකයාගේ කාමස්වාදයේ උදෙසා යොමු කළා. තේරෙනවද? ඒ නිසා එයාට ඒ ජීවිතේදී කාන්තාවකට අදාළ වූ අංගපසඟ ලැබිලා නැහැ. නමුත් പ്രേතියක්. ඒ නොලැබීමේ දුක දරාගෙන එයා പ്രേත ලෝකේ ජීවත් වෙනවා. ඉතින් කාමයේ වර්ධව හැසිරීම කියන්නේ ඕන අපි මොනෑම කාම වස්තුවක් වැරදි ආකාරයෙන් පරිහරණය කරනවා නම් ඒක කාමයේ වර්ධව හැසිරීමක් බවට. නමුත් එතනදී බුදුරයන් වහන්සේ ගිහි පින්වතුන්ලාට දේශනා කරන්නේ විවාහය තුලින් සතුටු වෙන්න ඉන් එහාට යන්න එපා කියන කාරණය. එතන තමයි මේ බුදුරයන් වහන්සේ දේශනා කරන්නේ ඉන් එහාට යන්න එපායි කියන කාරණය බුදුරයන් වහන්සේ දේශනා කරනවා. ඉතින් මුසාවාදයකින් මම කිව්වා අනිවාර්යයෙන්ම මැරිලා പ്രേත ලෝකෙට වැටුණොත් කට කුණු වෙලා තමයි ඉපදෙන්නේ. තේරෙනවද? මේ මුළු කටම කුණු වෙලා වන වෙලා මේ දිවවල වන වෙලා එයා කතා කරන්න උත්සාහ කරනවා, කතා කරන්න කැමති වචන පිට වෙන්නේ නැහැ එයාට. ඒ පිට නොවීමේ දුක දරාගෙන එහෙම പ്രേතයෝ ජීවත් වෙනවා. එතකොට මත්පැන් පානය කිරීම නිසා මැරෙන වෙලාවේ මත්පැන් උපාදානය සකස් කරගත්තොත් ඒත් අපි අනිවාර්යයෙන්ම പ്രേතතලයන්ට වැටෙනවා. තේරෙනවද? දැන් ওই പ്രേත ලෝකේ ඉන්නවා. දැන් අපි කියමු දැන් ඕගොල්ලෝ ගෙදර පාටියක් දානවා කියලා.
දැන් ගෙදර උපන්දින උත්සවයක් ගෙදර උපන්දින උත්සවයට දැන් විශාල පාටියක් දාලා දැන් වත්තේ මේස තියලා අරක්කු බොනවා මේ කටගැස්මෝල් කනවා ඔක්කොම කරනවා මෙතෙන්ට මුළු ගමේම ඉන්න බේබදු ප්‍රේතියෝ එනවා එනවාද දැන් මේ ප්‍රේතියෝ ඔය වයින් ස්ටෝ සාසිතුව ඔය බාර් සාසිතුව අප්‍රමාණ ප්‍රේතියෝ ඉන්නවා ඒගොල්ලෝ මේ මත්පැනට ඇබ්බැහිවෙච්ච ප්‍රේතියෝ තේරෙන ඒගොල්ලෝ මතින් මත් වෙනා වගේ ඉන්න ප්‍රේතියෝත් ඉන්නවා තේරෙන එනිසා ඔබලා දැන් පාටියක් දානකොට දරුවෙකුගේ උපන්දිනයක් උදෙසා හෝ මොකක් හෝ මේ ප්‍රදේශයේම ඉන්න මත්පැන් වලට කැමති ප්‍රේතියෝ දිගම මෙතෙන්ට එන්නේ. එවිල්ල ඒගොල්ලෝ මේ මත්පැන් ඉව කරනවා සුවඳ කරනවා ඔබලා ඒව දන්නේ නැහැ. ඉතින් ඒ වගේ ප්‍රේත ලෝකේ ඉපදිනා එහෙම වැටුනොත් අපි අනිවාර්යයෙන් මෙතෙන්ට යනවා. ඒ වගේ මත්පැන් වෙළඳාම නිසා අපි කියන රටේ අප්‍රමාණ මත්පැන් වෙළඳනවා විලං කරනවා නේද? ඉතින් ඒ අප්‍රමාණ මත්පැන් වෙළඳන් කරන අය කෝටිපති ප්‍රකෝටිපති ජීවිතනේ ගත කරන්නේ. කෝටිපති ප්‍රකෝටිපති ජීවිත ගත කරන්නේ. නමුත් ඒගොල්ලෝ මැරෙන වෙලාවට මොකක් හරි කලාව පිණුත් තිනවනේ. පිනක් උපාදාන වෙලා මිනිස්සේ වෙනවා. එහෙම මිනිස්සෙක් වුණොත් එයා ඉස්කෝලේ යන කාලෙම බොන්න පුරුදු වෙනවා. අපි කියන්නේ අවුරුදු 15 දී මෙයා බේබද්දෙක් වුණා කියලා. ඒතර මොකක්ද ඒ වෙන්නේ? එයා පෙර ජීවිතේ අනිවාර්යෙන්ම කලේ මත්පැන් විකුණන එකයි අනුන්ට මත්පැන් පෝණ එකයි. තේන්න? ඒතකොට එයා තරුණ කාලෙම බේබද්දෙක් වෙනවා. තරුණ කාලෙම බේබද්ද වෙලා ඉබලා එයා දැන් බඳිනවා. බැඳගට පස්සේ ඒ නෝනාට ජීවිතේ අප්‍රමාණම දුක් විඳිනවා නේද? ඒ අර යන බේබද්ද කෙනෙක්නේ බැඳේ ගහනවා, උටි කනවා, සල්ලි නෑ. ඒතකොට ඒ නෝනා කවුද? ඒ නෝනාත් ඇවිල්ලා මේ ජීවිතේ මත්පැන් විකුණන කෙනෙක්ගේ නෝනා කෙනෙක්මයි. දැන් මේ ජීවිතේ කෝටිපති බවට පත්වෙච්ච මත්පැන් විකුණන මහත්තයගේ නෝනා අප්‍රමාණ සැප විඳිනවානේ. නමුත් එයා සැප විඳින්නේ පවුල් කීයක් විනාශ කරලාද? පවුල් කීයක් අසනීප ලෙඩ රෝග කරලාද? එතකොට එයා මැරිලා ඉපදුනහම අර වගේ බේබදු මහත්තයෙකුට උන් බිනිඳ වෙලා තමයි ඉපදේ. නමුත් සැමියාගේ ක්‍රියාවට විරුද්ධ වුණ කාන්තාවක් නම් ස්වාමීන් වහන්සේ. ආ විරුද්ධ වෙච්ච බිරිඳක් නම් වෙනස් වෙන්න පුළුවන්. නමුත් එවැනි විරුද්ධතාවයක් ලෙසින් මතුවෙන්නේ නැහැ. මොකද අතන සම්පත් වැඩි වෙන්න එයා මේකට ගහන වෙලා හිටියේනේ. එහෙම වෙන්නේ නැහැ. එහෙම විරුද්ධතාවයක් තියෙනවා නම් උත්තර දුරද කියන්නේ නැහැ. නමුත් ඒවාට අනුබල දෙමින් ඒවායින් පෝෂණය වෙමින් ඒවායින් සැප විඳිනවා නම් ඒම කෙනෙක් තමයි අර මනුස්සයර බේබද්දෙක් කියන්නේ. දැන් මේ ජීවිතයේ ඔය තරුණ සමහර එක මහත්ෙක් ඉන්න ඔයා තරුණ කාලෙම ඉස්කෝල යන වයසෙන් බොන්න පටන් ගන්නවා. ලක්ෂ ගාණක් වියදම් කරලා බොනවා. අවසානයේ ශේෂතම නැති වෙලා මිය පරලෝ යනවා. මෙයා පෙර ජීවිතේ වයින් ස්ටෝස් මුදලාලි කෙනෙක්. මොකද එයාගේ ජීවිතේ මෙයා කරලා තියෙන අනුන්ට විගුණලා ඒ නිසා අප්‍රමාණ මිනිස්සු පීඩාවට පත් වෙලා. ඉතින් ඒ නිසා මේවා නොවන මේ සිල්පද පහ කියන කාරණයෙන් මෙලෝ වශයෙන්ුත් අපි පිරිහිමට පත් වෙනවා. මෙලෝ වශයෙන්ුත්. මොකෝ අපේ කීර්තිය නැති වෙලා යනවා අපි ඒ සීලයට අදාළ ආනිසංසයන්ගෙන් අපි දුර්වල වෙනවා. මේ ජීවිතේ අපි පිරිහිනවා වගේම පරලෝ ජීවිතයට වැටෙනට පස්සේ අප්‍රමාණ දුකට ගරු ස්වාමීන් වහන්සේ ඔබ වහන්සේ මේ පැහැදිලි කරන කාරණාත් එක්ක මට දැනගැනීමට අවශ්‍ය තවත් කාරණයක් තියෙනවා. බුද්ධියෙන් හිනවීම එහෙම නැත්නම් මන්දබුද්ධික භාවයට පත්වීම පිළිබඳව මේ ප්‍රශ්නය. කොහොමද ස්වාමීන් වහන්සේ පුද්ගලයන් මන්දබුද්ධික භාවයට පත් වෙන්නේ? මන්දබුද්ධික භාවයට පත් වෙන්නේ මහා නෝනා ගිය ජීවිතේ ජ්‍යොතිෂය යන්ත්‍ර මන්ත්‍ර ගුරුකම් කර නැහැ. තේරුණාද? යන්ත්‍ර මන්ත්‍ර ගුරුකම් ජ්‍යොතිෂය කරන කියන්නේ මෝහයයි උගන්වන්නේ. හේතුඵල ධර්මයන් දකින්නේ නැහැ. සංස්කාරයන්ගේ ස්වභාවය දකින්නේ නැහැ. දැන් වර්තමානයේ යමක් යන්ත්‍ර මන්ත්‍ර ගුරුකම් හදි හුණියන් ජ්‍යොතිෂ ඔය ඒව දේවල් කරනවා නම් එයා අනිවාර්යෙන් ඊළඟ ජීවිතේ මන්දබුද්ධික මිනිසෙක් වෙන්න බලාපොරොත්තු වෙනවා. දැන් අනාගතයේදී මන්දබුද්ධික උපත් ලෝකේ වේගයෙන් වැඩි වෙනවා නුනා. වෛද්‍ය තාක්ෂණය කොච්චර දියුණුණා තේනද? ලෝකේ වෛද්‍ය විද්‍යාව කොච්චර දියුණුණා? ඒ වෛද්‍ය විද්‍යාවෙන් කොච්චර ලෝකේ වටිනා බෙහෙත් හොයාගත්තා කවදාක්වත් මේ සංස්කාර යටකරන්න වෛද්‍ය විද්‍යාවට බෑ නෝන. තේරෙනවද? මේ ලෝකේ නිරෝගී කරන්න වෛද්‍ය විද්‍යාවට බෑ. තේරෙනවද? ඒගොල්ල කොච්චර දියුණුවත් බෑ. මොකද ඒගොල්ල කොච්චර දියුණු බෙහෙත් නිපදෙව්වත් ඊට වඩා භයානක විෂ බීජයක් මනුස්සයා තුලින් සකස් වෙනවා. තේරෙනවද? මනුස්සයා තුලින් මේ භයානක විෂ බීජ සකස් කරන්නේ කවුද? දුස්සීලභාවයේ විසින්. ඒඩ්ස් කියන රෝගය සකස් කළේ කවුද? දුස්සීලභාවයෙන්මයි. තේරෙනවද? ඔය අනිත් කොලෙස්ටරෝල් වේවා, දියවැඩියා වේවා, ඔය වකුගඩු රෝග වේවා, ඔය සියල්ලම දුස්සීලභාවය තුලින්ම සකස් කරගන්නා වූ රෝග. තේරෙනවද? කාමයන් කෙරෙහි තියෙන කැමැත්ත නිසාම. ඒ නිසා කවදාකවත් වෛද්‍ය විද්‍යාව දියුණුනා කියලා මේවට ප්‍රතිකාර හොයන්නේ. මොකද ඊට වඩා ශක්තිමත් විෂ බීජයක් මිනිසයා තුලින් මතුවෙනවා. මිනිසයා තුලින් මතු කරලා දෙන්නේ කවුද? දුස්සීලභාවයේ විසින්. ඒ නිසා ලෝකය නිරෝගී කරන්න ඕනේ නම් බෙහෙත් හොයලා වැඩක් නැහැ. ලෝකේ නිරෝගී කරන්න ඕන නම් පන්සිල් පහද පහ තුල ජනතාව ශක්තිමත් කරන්න ඕන. එතනින් තමයි ලෝකයා නිරෝගී වෙන්නේ. තේරෙනවද? ඉතින් ඒ නිසා අමාරින්ම පන්සිල් පද පහ දුර්වල වුණොත් අපි දකින අර විෂමකාරී ලෝකය. ඒ කියන්නේ විකෘති වූ අවුරුදු 1500ක් යද්දි මුර්ග සංඥාව සකස් වෙන ලෝකයක් සකස් වෙන. මුර්ග සංඥාව කියන්නේ ඕන නම් මිනිස්සයා මුර්ගෙක් වෙනවා. කෙනෙක් තව කෙනෙක්ව දකින්නේ ගෝණෙක් මුවෙක් හැටියට. මරා ගන්න හිතනවා කියනවා.
මේ මුළු පෘථුවියම ලේ විලක් වෙනවා කියලා. දැන් අපි මේ සමාජයේ දකින මේ විකෘතිභාවය මේ මුර්ග සමාජයේ මුල් අදියර තමයි බීජ අවස්ථාව තමයි අපි මේ සමාජයේ දකින්නේ. මොකද්ද බීජ අවස්ථාව? ඒසා මනුස්සයා සීලේ දුර්වලභාවයටපත් වෙනවා. ඒ නිසා අනිවාර්යයෙන්ම දකින්න සතර අපාය කියන්නේ සිල්පද බිඳගත් අයගේ ලෝකයයි. සිල්පද බිඳගත් අයගේ ලෝකයයි. මේ ජීවිතයේ යමෙක් සිල්පද බිඳ ගන්නවා නම් එයා අනිවාර්යයෙන්ම සතර අපායේ දුකට කැමති වෙන්න ඕනේ කියලා බුදුරජාණන් වහන්සේ දේශනා කරනවා.